හෙලේ මහා වංශ කතාව සොයාගෙන අපි රුහුණුපුරවරට ඇවිල්ලා ඉන්නේ. ඉතින් රුහුණුපුරවරේ යටාල වෙහෙර තමයි මේ අවස්ථාවේ අපි නැඳිලා ඉන්නේ. ඉතින් යටාල වෙහෙරට ආවට පස්සේ මට අතීතයේ හරි අපූරු කතාවක් ඔයාලට කියන්න ඕනේ කියලා හිතුණා. මේ කතාව ගොඩක් කට්ටිය අහලා නැති වෙන්නත් පුළුවන්. ඉතින් අතර මමත් මේ කතාව දැනගත්තේ අපගේ පින්වත් කිරිපත්ගුණ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ලියපු මහා වංශේ කියන පොත් වහන්සේගෙන්. ඉතින් දේවානම්පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ සමග අනුරාධපුරයේදී මිහිඳු මහරහතන් වහන්සේ මෙන්න මෙතන තමයි ස්තූපාරාමය හැදෙන්නේ රජතුමනි, මෙතන තමයි චතුස්සාලාව හැදෙන්නේ, මෙතන තමයි දානශාලාව හැදෙන්නේ ආදී වශයෙන් මේ අනුරාධපුරයේ එක එක ස්ථානවල මෙන්න මේ අහවල් දෙන මේක වෙනවා මේක වෙනවා කියලා මිහිඳු මහරහතන් වහන්සේ තමයි මුලින්ම දේවානම්පියතිස්ස රජතුමාව උනන්දු කරේ ඒ ස්ථාන හදන්නේ. ඉතින් මේ යන ගමනේදී එක දවසක් මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට කියනවා, රජතුමනි මෙතන තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා ඉදන් කරලා මහා සෑය ඉදවන්නේ, රුවන්වැලි මහා සෑය ඉදවන්නේ කියලා එක ස්ථානයක් පෙන්නවා. ඉතින් ඒක දැනගත්තු දේවානම්පියතිස්ස රජතුමාට දැන් හරි ආසාව ඒ මහා ස්තූපේ හදන්න. ඉතින් රජතුමා කියනවා, අනේ ස්වාමීනි එහෙනම් මේ මහා සෑය මම ගොඩනගන්නම්. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ වදාරනවා, රජතුමනි ඔබගේ මුණුපුරේ ඔබගේ රජපරපුරේ මුණුපුරේ මහා සෑය හදනවා, ඔබතුමාට තව බොහෝ ශාසනික කටයුතු තිබෙනවා කරන්න කියලා පවසනවා. ඉතින් මගේ හිතේ කුතුහලයක් තිබුණා, කොහොමද මුණුපුරාවේ වෙන්නේ දේවානම්පියතිස්ස රජතුමාගේ ගැමුණු කුමාරයා? ඉතින් ඒකට උත්තරේ හම්බුණා මහාවංශයේ පොතෙන්. ඒක හරි අපූර්ව කතාවක්. ඒක තමයි දැන් ඔයාලට කියන්න යන්නේ. මං හිතනවා බොහෝ දෙනෙක් මේ කතාව නම් අහලා නැති වෙන්න ඇති කියලා. අනුරාධපුර රාජධානියේ මුල්ම රජතුමා තමයි පණ්ඩුකාභය රජතුමා. පණ්ඩුකාභය රජතුමාගෙත් ස්වර්ණපාළි බිසවටත් පුතෙක් හිටියා මුටසිව කියලා. ඉතින් මුටසිව රජ බවට පත් වෙනවා පණ්ඩුකාභය රජතුමාගෙන් පස්සේ. මේ මුටසිව රජතුමාට එකිනෙකාට ඉතාම ප්‍රිය, හරිම මිත්‍රශීලී සහෝදරයන්. ඒ කියන්නේ පුතාලම හිටියා 10 දෙනෙක්, දුවලා දෙන්නයි. ඉතින් මේ මුටසිව රජතුමාට හිටිය වඩාත්ම පින්වන්තම කුමාරයා තමයි දේවානම්පියතිස්ස රජතුමා. ඉතින් මුටසිව රජතුමාගෙන් පස්සේ දෙවෙනියට වැඩිමහල් කුමාරයා තමයි මේ දේවානම්පියතිස්ස රජතුමා. ඉතින් තව හිටියා අභය, උත්තිය, මහාසිව, සූරතිස්ස, උද්දචූලාභය, අසේල මේ වගේ නම් තියෙන සහෝදර වරුම 10 දෙනෙක් හිටියා. ඉතින් මුලින්ම රජ වෙන්නේ දේවානම්පියතිස්ස රජතුමා. ඉතින් ඒ වගේම මහානාග කුමාරයා. ඉතින් මහානාග කුමාරයා තමයි දේවානම්පියතිස්ස රජතුමා රජ වෙන කාලේ යුවරජ. ඒ කියන්නේ ඊළඟට දේවානම්පියතිස්ස රජතුමාගේ ඇවෑමෙන් පස්සේ රජ වෙමින් සිටි මහානාග කියන යුවරජුරුව. හැබැයි දේවානම්පියතිස්ස රජතුමාගේ විසව කැමති වුණේ නැහැ මහානාග යුවරජුරුවන්ට ඊළඟට රජකම යනවට. මොකද දේවානම්පියතිස්ස රජතුමාට හිටියා කුචි පුතේ. ඉතින් තමන්ගේ පුතා රජ වෙන්න තමයි දේවානම්පියතිස්ස රජතුමාගේ විසව කැමැත්තෙන් හිටියේ. ඉතින් දවසක් මහානාග යුවරජුරුව එක්තරා වැවක් ඉදි කරමින් ඉන්න අතරේදී විස වාපු අඹ කෙඩියක් රජතුමාට පිටත් කරනවා මේ විසව. වැඩේ කියන්නේ එදා මහානාග කියන යුවරජුරුව ඒ වැව් කර්මාන්තය සඳහා ගිහිල්ලා හිටියේ තනියම නෙවෙයි, දේවානම්පියතිස්ස රජතුමාගේ ළදරු පුතත් එක්ක. අර අඹ කොට දැක්කා විතරයි, ඒ අඹ කොටේ තිබ්බ හොඳම අඹ කිරි තමයි මෙහෙම විස පොවලා තිබ්බේ. අර ළදරු කුමාරයා අර විස තියෙන අඹේ මනෝ කාලා එතනම ජීවිතස්සයට පත් වෙනවා, මරණයට පත් වෙනවා. ඉතින් මේක දැනගත්තු මහානාග යුවරජුරුව දැන් මේක මම කරපු දෙයක් කියලා
මගේ සහෝදර රජ දේවනම්පියතිස්ස රජතුමා මාව මරන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ බිසවත් එක්ක ඉතාම ඉක්මනින් තමන්ගේ බලසේනාවත් එක්ක අනුරාධපුරේ රුහුණට පලා යනවා. ඉතින් ඒ වෙද්දී මහානාග යුවරජුරුවන්ගේ බිසව ගර්භණී තත්ත්වයෙන් හිටියේ. ඉතින් මේ ස්ථානයේදී තමයි පුත්‍රෝණක් බිහි වෙන්නේ. ඉතින් මේ ස්ථානයේදී බිහි වෙන ඒ පුතාට නම තියෙනවා යටාලතිස්ස කියලා. ඉතින් පස්සේ කාලයකදී එන්නේ ඒ සිදුවීම සිහිපත් වෙන්න තමයි යටාල වෙහෙර මහානාග කියන යුවරජුරුව මෙතන නිර්මාණය කරන්නේ. ඉතින් ඒකේ වංශ කතාවේ මෙන්න මෙහෙමයි සඳහන් වෙන්නේ. මහානාග කියන යුවරජුරුවන්ගේ පුතා තමයි යටාලතිස්ස. යටාලතිස්ස රජතුමාගේ පුතා තමයි ගෝඨාභය. ගෝඨාභය රජතුමාගේ පුතා තමයි කාවන්තිස්ස. ඉතින් කාවන්තිස්ස රජතුමාගේ පුතා තමයි යමුණු කුමාරයා. ඉතින් මෙන්න මේ විදිහට තමයි දේවනම්පියතිස්ස රජතුමාට මොනුබුරෙක් වෙන්නේ මේ අපගේ දුටුගැමුණු මහරජතුමා. ඉතින් ඔය කතාව මං හිතනවා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ කියලා.